මේ කැලණිය ඔස්වල් ගෝමිස් මාවතේ තියෙනවා මේ අපි හුඟක් මිනිස්සුන්ට අමතක වෙච්ච පිරිසක් රැක බලා ගන්න ස්ථානයක්. මෙතන ඉන්නවා මං හිතන්නේ 30කට 35කට විතර ආසන්න සංඛ්‍යාවක්. රෝගී වෙච්ච මානසික රෝගීන් ඉන්නවා. එතකොට හොඳ පියවි සිහියෙන් ඉන්න අය ඉන්නවා. හිටපු ගමන් අසනීප වෙන අය. එතකොට ඒ ඔක්කොම එකට ගොනේ දාගෙන මේගොල්ලන්ගේ පුළුවන් තරම් දෙන්න පුළුවන් උපරිම තම ශක්තියෙන් තම හිතවතුන්ගේ ආධාර උපකාර ඇතුව තමයි දැනට මේක කරගෙන යන්නේ. හැබැයි තවදුරටත් මේක මේ ආර්ථික රටාව තුළ කරනවා කියන එක පොඩ්ඩක් අමාරුයි. ඉතින් එතකොට අපි මම කැමති ආමන්ත්‍රණය කරන්න මේ අපේ රටේ ජනතාවට හෝ වේවා විදේශිකයින්ට හෝ වේවා කියන්න තමන් කරන එක බර්ත්ඩේ පාටියක්. තමන් මියගේ ඥාතීන් වෙනුවෙන් කරන එක දාන මේලක්. මෙතෙන්ට දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ අවශ්‍යතාවයන් ටික සපුරන්න. දැන් බැලුවොත් මේ මේ බිල්ඩින් එකේ තියෙන ෆෑන් ඔක්කොම කඩලා. එතකොට මේ ලයිට් මේ ඔක්කොම කොච්චර හැදුවත් සමහරලාට මේවා එල්ලිලා මේවා විනාශ වෙනවා. එතකොට මේවට අවශ්‍ය කරන ප්‍රතිපාදන දැන් කොහෙන්වත් දෙන්නේ නැහැ. දැන් ලැබෙන තැනකුත් නැහැ. එතකොට මේවා ප්‍රතිසංස්කරණය වෙන්න අවශ්‍යයි. මෙතනට මෙතුමිය මේ මෙච්චර සාක් විශාල වැඩ කොටසක් කරලා දිනවා මේ අවුරුදු ගාන තිස්සේ. මෙතන කාන්තාව පිරිමියා ඉන්න කාන්තාව ඉන්න මේ හැම කෙනෙකුටම දවසකට යම් කිසි මුදලක් වෙන් කරන්න වෙනවා. හේතුව මේගොල්ලන්ට ඉන්ජෙක්ෂන් කරන්න අවශ්‍යයි. බෙහෙත් ඖෂධ දෙන්න අවශ්‍යයි. මේගොල්ලන්ගේ හුඟක් අයට තියෙනවා මේ චර්ම රෝග විශේෂයෙන්ම. එතකොට ඒ චර්ම රෝග විශේෂයෙන් හැදෙන්නේ ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයන් එක්ක ඒගොල්ලේ පිළිසුදුකම ගැන තකන් නැති නිසා. ඒ නිසා ඒ වගේ අවශ්‍යතා වෙනකොට බෙහෙත් ඖෂධ ගොඩක් අවශ්‍ය වෙනවා. අඩුම තරමේ මේ දවසේ 365 දවසේ වේල් 3 සම්පූර්ණ කරගන්න පොඩි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් මේ හුදි ජනතාවට මේ නාස්ති කරන විශාල ධන සම්භාරයේදී බලපුවාම එක වේලක් කන්න දෙන්න පුළුවන් නම් මේ ජනතාවට මේගොල්ල ගොඩක් සතුටු වෙයි. මේගොල්ලන්ට ඕන දෙයක් කන්න පුළුවන්. මේගොල්ලන්ට ඕන දෙයක් රස විඳින්න පුළුවන්. ඕන දෙයක් භුක්ති විඳින්න පුළුවන්. ඒතර රෝගීන්ට අවශ්‍ය කරන මේ බෙහෙත් ඖෂධ වර්ග විශේෂයෙන්ම අපි ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ වෛද්‍ය සංගමේ නිලධ වෛද්‍ය නිලධාරි මාතුරුන් සැදී පැහැදී සිටිනවා මේ රෝගීන්ට බෙහෙත් ඖෂධ ලබා දෙන්න. ඒ වගේම මානසික රෝහලින් ලැබෙන බව මෙතුමිය පැවසුවා. නමුත් බොහෝ දේවල් දැන් ගන්න තියෙන්නේ මුදලට. ඉතින් අධික මුදලක් වේදම් වෙනවා. ඉතින් මේවා බර හැල්ලු කරගන්න මෙන්න මේවා පිට වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ජීවිතයේ ලැබෙන මහත්ඵල මානසිකව දෙන භාග්‍යයක්. ඉතින් ඒ පිළිබඳ හඬ අවදි කරන්න මේ මොහොතේ අපහා සම්බන්ධ වෙනවා මේ ෆ්‍රීඩම් හෝම් ආයතනයේ අධිපති සභාපතිතුමිය මෙතුමිය දේශමාන්‍ය ආචාර්ය සාගරිකා මෙතුමිය. එතකොට අපි බලමු මෙතුමින් අහලා තව මොනවද කියවෙන්න දේවල් තියෙනවා. බොහොම ස්තුතියි වෛද්‍ය දේශප්‍රිය මහතාරනි. මට කියන්න කිසිම දෙයක් ඉතුරු කරේ නැහැ. ඔබ ඔබතුමා ඒ දේවල් හැම දෙයක්ම කිව්වා. ඉතින් අත්තම කියනවා නම් ඒක හරි දුෂ්කර අමාරු දෙයක්. ලංකාව හැමතැනම වැඩිහිටි නිවාස ළමා නිවාස තියෙනවා. නමුත් මානසික රෝගීන් වෙනුවෙන් කිසිම ආයතනයක් ඒ සම්බන්ධ වෙලා නැහැ. තිබ්බත් අර වැඩිහිටියන් අතරේ තමයි මේගොල්ලෝ තියන්නේ. නමුත් අපේ ෆ්‍රීඩම් හෝම් කියන නිවාසේ තනිකරම මානසික රෝගීන් වෙනුවෙන් විතරයි. ඉතින් ඒකට ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒක මම හිතන්නේ අපේ වෛද්‍ය දේශප්‍රිය මහත්තයා කතා කරලා කිව්වා. ඊට අමතරව අපිට තව තියෙනවා යටිතල පහසුකම් සපයා ගැනීම. විශේෂයෙන් කාන්තා පක්ෂයට ඒව තියෙනවා. දුම් පැලදුම් ඒ වගේ දේවල්. බෙහෙත් ඒත් විශේෂයෙන් අපිට රජයෙන් දෙනවා. නමුත් දැන් මේ දවස්වල අපි ගන්නේ පාමසි. ඒකත් පාමසිට තමයි අපි ලියලා දෙන්නේ. ඒ වගේ දුෂ්කරතා වල තමයි මේ ෆ්‍රීඩම් හෝම් ආයතනය රැගෙන යන්නේ. ඉතින් තමනාසර හැමෝගෙම ආදරයෙන් සාදරයෙන් මගිල්ලා සිටිනවා. මේ නිවාසය ගැන පොඩ්ඩක් සොයා බලලා පුළුවන් උදව්වක් කරලා දෙන්න. බොහොම ස්තුතියි.
කාර්යාලයේ කාලේ හිටියේ රද්ද මේ බව දන්නේ වෙන දඩ උදයම මේ මයි ගාදර මව බල බල ඇයි අස කොමල්ලා ඉතින් කොපරිලා ඉක්මනට වයසට යන්නේ ඇයිද මේ බව දන්නේ මූනකට ගියපු වෙලාවේ තරහ වෙලා යන්න ගියා දැන් සතියක් ගෙවිලා ගියා අදවත් නැහිනාන වන්නේ ගතුන් නැද උගතේ කෙන්නයි පන්දයට සිත සලසන්නයි පුතා උතුම් චෙක්කෙන්නයි අපේ පැතුම් මතු විතු වෙන්නයි අම්මලා දුදන්නේ පුතුන් හදන්ත පුතුන් දැදුන් දැවන්ත මුගේ ඇහැතු මාගේ පුතා සොයන්ත එන්නට අංගුණ දිනිත මොකද කරන්නේ අපි ආදරෙන් මාත්ම පිළිගන්නවා ලොකු මැඩම් තුතු